රයිට් පුදක් කියලා පිළිගන්නවා DP Education විතින් ගෙන එන ෆ්ලටර් කෝස් එකත් එක්ක එකතු වෙනවා හැමෝම. ඉතින් නෝවා දන්න අපේ අපි වැඩ කරගෙන යන්නේ අපේ Notes Sphere application එකත් එක්ක අපේ 8 වෙනි application එකත් එක්ක. මේ application එකේදී අපි basically ඔයාලට කියලා දෙනවා කොහොමද local storage එක implement කරගන්නේ, Hive package එක use කරලා and go router එක කොහොමද අපි navigation setup කරගන්නේ and කොහොමද අපි inherited widgets use කරගන්නේ කියලා. හරි. දැන් අපි මෙන්න මේ section එකේදී කතා කරගන්නේ අපි නෝට් එකක් ඇඩ් කරගද්දී අර ඕපන් වෙන බොටම් ෂීට් එක ක්‍රියේට් කරගන්න අවශ්‍යයි. අපි බොටම් ෂීට් එක ක්‍රියේට් කරගන්න හදද්දී ඔයාලට පේන මෙන්න මේ UI එකේ තියෙන විදිහටම මේ බොටම් ෂීට් එක ක්‍රියේට් කරගන්න යද්දී අපිට මෙන්න මේ විදිහට යූසර්ට ඔප්ෂන්ස් දෙකක් දෙන්න අවශ්‍යයි. අලුතෙන් නෝට් එකක් ක්‍රියේට් කරගන්න කියන්න පුළුවන් තියෙන කැටගරිස් යටතට and අලුතෙන් නෝට් කැටගරියක් ක්‍රියේට් කරගෙන නෝට්ස් ටික ස්ටෝ කරගන්න කියලා කියන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ දේවල් ටික අපි කොහොමද හරියට රවුටින්ග්ස් ටික සෙටප් කරලා අපි හරියට මේකට අදාළ මෙතඩ්ස් ටික අපි හදාගන්නේ කියලා. රයිට්. අපි දැන් මේ චැප්ටර් එකේදී කරගන්න අවශ්‍ය වෙන්නේ අපි මෙන්න මේ නෝට්ස් පේජ් එකේ වර්මතේදී අපි මම ඔයාලට පෙන්නුවා මේ විදිහට ෆ්ලෝටින් ඇක්ෂන් බටන් එකක් තියෙනවා. අපි මේක දැනට ක්ලික් කරගත්තට මොනවත් වෙන්නේ නැහැ. අපි මේක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බොටම් ෂීට් එකක් ඕපන් කරගන්න ඕනේ මට. රයිට්. අපි දැන් බලමු මේ බොටම් ෂීට් එක කොහොමද ඕපන් කරගන්නේ යන්නේ මේ ටික කොහොමද අපි හරියට හදාගන්නේ කියලා. මම ඕපන් කරගන්නවා කෝඩ් එක. අපි දැන් මෙන්න මේ ඔක්කොම ක්ලියර් කරලා දාමු ක්ලෝස් ඕල්. අපි යන්න ඕනේ නෝට්ස් පේජ් එකට. නෝට්ස් පේජ් එක තමයි මම මෙන්න මේ ෆේවරිට් ඇක්ෂන් ෆ්ලෝටින් ඇක්ෂන් බටන් එක සෙටප් කරගෙන තියෙනවා වඩ පේනවා. මෙන්න මේක තමයි මේ තියෙන ෆ්ලෝටින් ඇක්ෂන් බටන් එක අපි සෙටප් කරගෙන තියෙන්නේ. හරි. මෙන්න මෙතන මේ ඔන් ප්‍රෙස්ට් එකට තමයි දැන් අපි මෙතඩ් එකක් ලියා ගන්න ඕනේ. මම උඩටම යන්නම්. උඩටම ගිහිල්ලා මෙන්න මෙතන යටින් ඕපන් බොටම් ෂීට් කියලා මෙතඩ් එකක් මම ලියා ගන්න. right void open bottom sheet right මේකේ තියෙනවා method එකක් ඔයාට හොයාගන්න පුළුවන් show model bottom sheet කියලා එකක් show bottom sheet නෙමෙයි ඔයා මේ දෙක පටලවා ගන්න එපා show model bottom sheet කියන එක ගන්න මේකේ context එක ඔයා context එකම pass කරගන්න build එක වෙනුවට ඔයාට පුළුවන් කන්ටෙක්ස්ට් එක අරගෙන විජට් එකක් තමයි බිල්ඩ් එකේ රිටර්න් වෙන්න අවශ්‍ය වෙන්නේ. රයිට්. අපි දැන් මෙන්න මේක හදාගෙන යමු. මෙතෙන්දි මං රිටර්න් කරගන්නවා. මම මෙතන මේ රිටර්න් කරන විජට් එක වෙනම විජට් එකක් විදිහට හදාගන්නම්. මම මේකට දෙන්නම් නම කැටගරි ඉන්පුට් බොටම් ෂීට් කියලා. කැටගරි ඉන්පුට් බොටම් ෂීට් හරි මේ විජට් එක අපි දැන් හදාගෙන යමු. මම මෙන්න මේක කොපි කරගන්න. අපි කොපි කරගෙන විජට්ස් ෆෝල්ඩර් එක ඇතුළට යමු. විජට්ස් ෆෝල්ඩර් එක ඇතුළේ අලුතෙන් ෆයිල් එකක් හදාගමු. කැටගරි නැත්නම් බොටම් ෂීට් කියලා දෙමුකෝ මේකට. බොටම් ෂීට් එක ඩොට් ඩොට් මම ස්ටේට්ෆුල් විජට් එකක් හදාගන්න. අපි අතනින් කොපි කරගත්ත කැටගරි ඉන්පුට් බොටම් ෂීට් කියන එක මෙතනට මම පේස්ට් කරගන්න. හරි. අපි මෙන්න මෙතනට රිටර්න් කරගන්න අවශ්‍ය වෙන්නේ ප්ලේස් හෝල්ඩර් එකක් නෙමෙයි මට බොටම් ෂීට් එකක් තමයි රිටර්න් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒකේ මට ඒකේ UI එක තමයි මෙතනට ඉම්ප්ලිමන්ට් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. රයිට්. මම මෙන්න මේකට ඔයාලට තේරෙන්න ඕනේ අපි මෙන්න මෙතන මෙන්න මේ බොටම් ෂීට් එක තමයි දැන් අපි විජට් එක විදිහට හදාගන්න අවශ්‍ය වෙන්නේ. රයිට්. එහෙනම් ඔයාලට තේරෙන්න අපි මේවට වෙනම ෆන්ක්ෂන්ස් ක්‍රියේට් කරගන්න ඕනේ. කියන්නේ මේක ක්ලික් කරාම මොකක්ද වෙන්න ඕනේ? මේක ක්ලික් කරාම මොකක්ද වෙන්න ඕනේ කියලා අපි මේවට ෆන්ක්ෂන්ස් වෙනම ඩිෆයින් කරලා තියෙන්න අවශ්‍යයි. හරි. එහෙනම් අපි ඒක දැන් ඉම්ප්ලිමන්ට් කරගමු. මට පුළුවන් ওই ෆන්ක්ෂන්ස් දෙක මම ෆන්ක්ෂන්ස් දෙකක් මේකට පාස් කරගන්න අවශ්‍යයි කියලා කන්ස්ට්‍රක්ට් එකට දාගන්න. මං කියනවා final function මං කියනවා on new note කියලා මං දෙන්නම් එකකට. මේ කියන්නේ තියෙන කැටගරිස් යටතටම අලුතෙන් නෝට් එකක් ඇඩ් කරගන්නවා. අනිත් එකත් පුළුවන් වාට final function on new category කියලා එකක් හදාගන්න. right ඔයාලට පේනවා functions දෙක හදාගත්තා. මෙන්න මෙතන මේකේ method එකේ නම විතරයි දෙන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලට පුළුවන් parameters දෙක add කරගන්න. හරි. then මම return කරගන්න අවශ්‍ය වෙන්නේ මම මේ UI එක දැන් implement කරගෙන යන්න. මම මෙතන container එකක් return කරගන්න. හරි.
කටනය එකේ මුලින්ම මම විත්තක දෙන්නම්, විත්තක ඉන්ෆිනිටි කරගන්න ඩබල් ලොට් ඉන්ෆිනිටි රයිට්. ඊළඟට ඔයාට පුළුවන් හයිට් එක පාස් කරගන්න, මම මීඩියා කොරියක් විදිහට දාගන්නම් හයිට් එක මීඩියා කොරිය ඩොට් ඔෆ් කන්ටෙක්ස්ට් එක අරගෙන කන්ටෙක්ස්ට් එකේ සයිස් එක ගන්න, සයිස් එකේ හයිට් එක ගන්න, හයිට් එක වගේ 150ක් මං හදාගන්නම් විඳවසම 5ක් මේකට දාගමු. හරි, ඊළඟට පුළුවන් ඔයාට ඩෙකරේෂන් එකක් පාස් කරගන්න බොක්ස් ඩෙකරේෂන් එකක් විදිහට. මුලින්ම මේකට මම පාස් කරගන්න ඕනේ කල එකක්. ඔයාට පුළුවන් ඇප් කලර්ස් වලින් කේ කාඩ් කල එක තමයි මට අවශ්‍ය වෙන්නේ, ඇප් කලර්ස් වල කේ කාඩ් කල එක රයිට්. ඊළඟට ඔයාට පුළුවන් බෝඩ රේඩියස් සෙට් කරගන්න. ඔයාට පේන මේ මොඩල්ගේ මේ විදිහට ටොප් මෙන්න මෙතන ලෙෆ්ට් ටොප් ලෙෆ්ට් එක සහ ටොප් රයිට් බෝඩ රේඩියස් සෙට් වෙලා තිනවා, මම ඒකත් ඇඩ් කරගන්න. ඔයාට පුළුවන් ඕකට මෙතන බෝඩ රේඩියස් කියන ප්‍රොපර්ටි එකෙන් බෝඩ රේඩියස් ඩොට් ඔන්ලි. දැන් ඔයාට පුළුවන් ඕකට ටොප් ලෙෆ්ට් එකට බෝඩ රේඩියස් එකක් දෙන්න, රේඩියස් ඩොට් සර්කියුලර් මම එකට 30 දෙන්නම්. ඇන්ඩ් මේ විදිහටම ටොප් රයිට් එකටත් පුළුවන් ඔයාට රේඩියස් ඩොට් සර්කියුලර් 30 කියලා මේකට දාගන්න. රටවට පුළුවන් මෙන්න මේ ඩෙකරේෂන් එකට කොන්ස්ට් මොඩිෆයි එක දාගන්න බොක්ස් ඩෙකරේෂන් එකට. හරි, දැන් අපි කන්ටේනර් එකේ ඩෙකරේෂන් ටික සෙට් අප් කරගත්තා. දැන් මං මේකේ චයිල්ඩ් හදාගන්නම්. චයිල්ඩ් වෙනුවට මට අවශ්‍ය වෙන්නේ කොලම් එකක්. කොලම් එක තුල චිල්ඩ්‍රන් ලා ඉන්නවා. මම මුල්ම චිල්ඩ්‍රන් විදිහට දාගන්න අවශ්‍ය වෙන්නේ ටෙක්ස්ට් එකක්. ඔයාලට පේනවා මෙතන සිම්ප්ලි ටෙක්ස්ට් එකක් සහ ඉගෙන ගන්නයක් තමයි රෝ එකක් විදිහට දාගන්න අවශ්‍ය වෙන්නේ. රයිට්, මම මුලින්ම දාගන්නම් රෝ එකක්. රෝ එක ඇතුලේ චිල්ඩ්‍රන් ලා ඉන්නවා. ඊළඟට මේකට මම මුලින්ම දාගන්නා ටෙක්ස්ට් විජෙට් එකක් මම කියනවා මෙතන ක්‍රියේට් අ නිව් නෝට් රයිට්. ඊළඟට මම අයිකන් එකක් දෙන්නා. icons dot arrow right outline කියන එක තමයි මට අවශ්‍ය වෙන්නේ, arrow right outline මෙන්න මේක. හරි, රයිට්, මෙන්න මෙතන මේ constants ටික හරියට දාගන්න. රයිට්, ඔන්න අපි කොලම් එකේ පළවෙනි රෝ එක හදාගත්තා. ඉතින් මේ වගේම රෝ එකක් තමයි මට අවශ්‍ය වෙන්නේ තව අනිත් චයිල්ඩ්ටත්. මං මේකට දාගන්නම් create new note category කියලා. හරි, ඔන්නල දැන් new note category උත් මං හදාගත්තා. ඊස් ඔයාලට පේන මෙන්න මේ විදිහට පොඩි divide එකක් සහ sized box ටිකක් දාගන්න අවශ්‍යයි අපි. මං ඒකත් දාගන්නම්. මෙන්න මේ rows දෙක මැද්දට අපි sized box එකක් දාගමු. sized box එකක්. sized box එකේ height එක මං දෙන්නම් දැනට 30. and මට divide එකක් අවශ්‍යයි. divide එකකටත් ඔයාලට පුළුවන් කලයක දෙන්න. මට අවශ්‍ය වෙන කලයක මං app colors වල white color එක අරන් opacity එකෙන් මේකේ 0.3 වගේ තමයි මට අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙතන මේ app colors මෙහෙම use කරගන්න බෑ. අපි constant එකක් use කරගත්ත නිසා මම මේකට hover කරන් ඉදියොත් ඔයාලට පේනවා methods can't be invoke in constant කියලා. අපි උඩට පොඩ්ඩක් scroll කරගෙන ආවිල මෙන්න මේ තියෙන column එකේ තියෙන මේ constant එක අයින් කරගන්න. right, ඊළඟට පුළුවන් වට ඔය දේ වල ටික හරියට හදාගන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේකක් උඩ ක්ලික් කරලා කොන්ස්ට් මොඩිෆයර්ස් ටික හරියට ඇඩ් කරගන්න. රයිට්, දැන් මම මේකට thickness එකක් දෙන්නම්. thickness එක එකක් වගේ මම දාගන්න. and මම මෙන්න මේක යටට size box එකක් දෙන්න අවශ්‍යයි. මොකද ඔයාලට පේනවා මේක යටට ඔයාලට පේනවා මේ divide එකේ උඩිනුයි යටිනුයි සමාන විදිහට පොඩි පරතරයක් ඇඩ් වෙලා තියෙනවා. හරි, රයිට්. දැන් මම මෙන්න මෙතන තියෙන සම්පූර්ණ column එකම මම padding widget එකෙන් wrap කරගන්න. දැනට මම මේ පැඩින් එකට දෙන්නම් 30ක් වගේ. ඔයාලට පුළුවන් 30ක් කියන එකක් දාගන්න, නැත්නම් අපේ app constants වලින් ඕක හදාගන්න පුළුවන්. k default පැඩින් එකේ 30ක් කියන්නේ 1.5ක්. හරි, දැන් අපි ආයෙත් යමු notes page එකට. දැන් මම මේක import කරගන්නම් මෙතනින්. ඔයාලට පේනවා notes page එකේ widgets වල bottom sheet එකෙන් තමයි ඕක import වෙන්නේ. ඔයා දන්න bottom sheet එකට pass කරන්න ඕනේ අපි on new note category කියලා methods දෙකක්. හරි, දැන් මං ඒක හරියට පාස් කරගන්න ඕන.
හරි මෙතනදී ඔයා මෙතනදී කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ඔයාට පේනවා මෙන්න මේ new note කියන එක සහ un new note category කියන එක ක්ලික් කරගත්තට පස්සේ අපි navigation එකක් තමයි setup කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි අලුතෙන් note tag create කරගන්නවා නම් අපි මේ විදිහට categories ටික තියෙන වෙනම page එකකට යන්න ඕනේ create කරගන්න note එක. අපි on new note category කියලා දැම්මොත් මේ විදිහට input box එකක් තියෙන බලන්න මෙතන තියෙන input box එකක් නෙවෙයි මෙතන තියෙන multiple select එකක්. ඒ කියන්නේ drop down එකක් තියෙන්නේ. මෙතන user ට පුළුවන් අලුතෙන් category එකක් enter කරගන්න. හරි. දැන් අපි මෙන්න මේ page එක හදාගන්න ඕනේ. මෙන්න මේ page එකට හදාගෙන මේකට navigation එකක් තමයි මම setup කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. මම මුලින්ම මෙන්න මේ create a note කියන page එක මම හදාගන්නම්. හරි මේක මේ විදිහටම පොඩ්ඩක් තියාගමු අපි. අපි අලුතෙන් pages වලට ඇවිල්ලා අලුතෙන් ෆයිල් එකක් හදාගමු. create new note.dot. right ඔයාලට පුළුවන් stateful widget එකක් හදාගන්න. මේකට දෙන්නම් create note page කියලා. හරි දැන් අපි මෙන්න මේ page එක තමයි implement කරගන්න අවශ්‍ය වෙන්නේ. මම මෙන්න මෙතන මේ වැඩ දෙකම මට එකම page එකේ කරගන්න පුළුවන්. හරි දැන් මම මෙන්න මේ page එකේ UI එක තමයි implement කරගන්න අවශ්‍ය. ඔයාලට පේනවා මේ pages දෙකේ UI දෙක ගත්තම ගොඩක්ම සමානයි. මෙන්න මෙතන තියෙන මේක drop down එකක් විදිහට සහ මේක තියෙන එක text field එකක් විදිහට වෙනස් වෙලා තියෙන එක තමයි මෙතන තියෙන පොඩි වෙනස. හරි. ඉතින් අපිට පොඩි boolean එකක් වගේ දෙයක් track කරගත්තොත් මේ තියෙන අලුතෙන් note එකක් create කරගද්දී ඔයාලට පුළුවන් drop down එකක් පෙන්වන්න අලුතෙන් note category එකක් create කරනවා නම් ඔයා text field එකක් පෙන්වන්න ඕනේ. මේ විදිහට අපිට track කරගෙන මේක dynamically render කරගන්න පුළුවන් conditionally render කරගන්න පුළුවන් UI එකේ. හරි. ඔන්න ඔය වැඩේ කරගන්න පුළුවන් මට මම පොඩ්ඩක් maximize කරගන්න. right. ඔයාලට පුළුවන් ඕකට මෙන්න මේ විදිහට boolean එකක් setup කරගන්න. මම මෙන්න මෙතනින් boolean එකක් setup කරගන්නම්. final boolean එකක් is new category. මෙතනින් මම track කරගන්නේ ඔයා දැන් අලුතෙන් note category එකක්ද add කරගන්න යන්නේ. හරි මම මෙතන මේක parameters වලට add කරගන්න. හරි දැන් මම මේ මෙතන placeholder එක වෙනුවට මම return කරගන්න scaffold එක. scaffold එකේ abby එකක් මම දාගන්න. abby එකක් එබ්බාගේ ටයිටල් එක විදිහට මම දාගන්නම්. මෙන්න මෙතන එන දේවල් ටික මම මෙතන ටෙක්ස්ට් එකක් ගන්නම්. ඔයාලට මම මෙන්න මෙතන විජෙට් ක්ලාස් එකේ තියෙන is new category කියන එක මම string එකක් විදිහට print කරගන්නම්. මෙන්න මෙතන අපි දැන් බලමු මේක true ද false ද කියලා. කියන්නේ මෙන්න මේක true වෙනවා නම් මෙතන true කියලා ගනම් print වෙන්නේ. ඒ කියන්නේ ඔය අලුතෙන් category එකක් තමයි මෙතනට add කරගන්න හදන්නේ. එහෙනම් ඔයාලට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තියෙන UI එක. කියන්නේ මට මෙතනින් අලුතෙන් category එකක් type කරන්න දෙන්න පුළුවන් user ට. මේක false වුණත්, ඒ කියන්නේ category is new category කියන boolean එක false වුණත්, ඔයා අලුතෙන් category එකක් නෙමෙයි, අලුතෙන් තියෙන category වලටම note tag තමයි add කරගන්න හදන්නේ. ඒ කියන්නේ මෙන්න මේ page එක තමයි අපිට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. මෙතන තියෙන default category ටික drop down එකෙන් user ට select කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඔන්න අවශ්‍යතාව ටික තමයි දැන් මම හදාගන්න යන්නේ. හරි මම මේ ඉදිරි දැන්ට මේ page එක මෙහෙම තියන්නම්. මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ වැඩේ navigation එක හරියට වෙනවද කියලා. දැන් අපි navigation එක setup කරගන්න අවශ්‍ය නිසා මම යන්නම් මගේ router.page එකට. මම දැන් අලුතෙන් route tag තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. හරි මම මේ ඉදිරි පල්ලෙහාටම ඇවිල්ලා comment tag දාගන්න. create new note කියලා. හරි. ඔයා දන්නවා අපි go route tag තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. මම path එක දෙන්නම් create note කියලා මම path එක දෙන්නම්. හරි දැන් ඔයා දන්නවා මේ go route එකේ මම මෙතන semicolon එක දාගන්නා. මේකට build එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. build එකට pass කරගන්න පුළුවන් වට context එක state එක තියෙනවා. මෙන්න මෙතනට comma එකක් එන්න අවශ්‍යයි. හරි මෙන්න මෙතනට comma එකක්. right ඔයා දන්නවා අපිට දැන් මෙන්න මෙතන මේ go route එකේ මේ create note කියන page එකට යද්දි create note කියන page එක තමයි මෙන්න මේ page එක. මේ page එකට යද්දී අපි date එකක් pass කරගන්න ඕනේ. කියන්නේ මේක is new category කියන මේ date එක මෙන්න මේ boolean value එකම pass කරගන්න ඕනේ. ඔයාලට මතකයිදී අපිට ඔක setup කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔයාලට මතකයිදී අපි මෙන්න මේ විදියට මේක setup කරද්දී අපි category එකක් වගේ දෙයක් pass කරගන්න හැටි මතක ඇති.
ඉතින් නවාට හරිම සිම්පල් වාට ඔය වැඩේ කරගන්න පුළුවන් වෙන මෙතනදී මම ෆයිනල් වෙරියබල්ලක් හදාගන්නා. මම මෙන්න මේක ස්නිව් කැටගරි කියන එක තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ නමව හරියට දාගන්න අවශ්‍යයි ස්නිව් කැටගරි කියන එක. මේ නම ඔයාලට මෙන්න මේ නමට සමාන වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතන ක්‍රියේට් නිව් පේජ් කියන මේ නමට සමාන වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ ස්නිව් කැටගරි කියන එක මෙතනින් ඒක දාගන්න නැත්තම් වාට මේක පෙන්වන්න අවශ්‍ය නිසා ඉස් නිව් අපි හොඳ නමක් දාමු. එකට ස්නිව් කියලා දාමු. අපි ස්නිව් කියලා දාමු. ස්නිව් කැටගරි ස්නිව් කැටගරි පේජ් කියලා දාමු. හරි රයිට්. නැත්තම් ඔයාලා මෙතන කන්ෆියුස් වෙනවා මේ වේරියබල් එකම මං මෙන්න මෙතන තියෙන දෙක මේකට සමාන වෙන්න ඕනද කියලා. මෙන්න මෙතන තියෙන අපි ක්‍රියේට් නිව් පේජ් එක කිව්වොත් මෙන්න මෙතන තියෙන එක සමාන වෙන්න අවශ්‍ය නැහැ. හරි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ වැලියු එක වාගේ ස්ටේට් එකෙන් ගන්න. ස්ටේට් එකෙන් ස්ටේට් ඩොට් එක්ස්ට්‍රා එක්ස්ට්‍රාවා පාස් කරගන්න ඕනේ. මේක මොකක් විදියටද? බූලියන්යක් විදියට. රයිට්. ඔයාලට මතක ඇති මෙන්න මෙතන මේ කන්වෙන්ෂන් එකම තමයි අපි මෙන්න මෙතනත් යූස් කරගත්තේ. හරි. දැන් ඔයා මෙතන රිටර්න් කරගන්න ඕනවා. රිටර්න් කරගන්න අවශ්‍ය පේජ් එක ඔයා රිටර්න් කරගන්න අවශ්‍ය වෙන්නේ ක්‍රියේට් නෝට් පේජ් එක. රයිට්. ඔයාලට දැන් මෙන්න මෙතන ස්නිව් කැටගරි කියන එකට මෙන්න මෙතන මෙන්න මේ බූලියන් වැලියු එක තමයි පාස් කරගන්න අවශ්‍ය වෙන්නේ. රයිට්. රයිට්. මං හිතන දැන් ඔයාට මේක ඔබ්වියස් තේරෙන්න අවශ්‍යයි කියලා. හරි. දැන් අපි හොට්ටක් රවුට් එකක් සෙටප් කරගත්තා. මම මේකටත් නමක් දෙන්න නිව් කැටගරි කියලා. නැත්නම් අපි මෙතන දෙන්නම් ක්‍රියේට් නිව් කියලා. හරි. මම මෙන්න මේ රවුට් එක මෙතනින් කොපි කරගන්නා. දැන් මම යනවා නෝට්ස් පේජ් එකට. නෝට්ස් පේජ් එකට ඇවිල්ලා බලමු මොකද්ද මෙතන තියෙන ඉෂුව එක කියලා. හරි. නෝට්ස් පේජ් එක තමයි දැන් මේ තියෙන්නේ බොටම් ෂීට් එකනේ. මෙන්න මේ බොටම් ෂීට් එකට තමයි අපි මෙන්න මේ කැටගරි ඉන්පුට් බොටම් ෂීට් එකට තමයි දැන් අපි මෙතඩ්ස් ටික සෙටප් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. ඔයාලට මතක ඇති අපි මේකට පාස් කරගන්න ඕනේ ඔන් නිව් නෝට් ඔන් නිව් කැටගරි කියලා මෙතඩ්ස් දෙයක්. ওই මෙතඩ්ස් දෙක තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙන මෙන්න මේ බටන්ස් දෙක ක්ලික් කරගත්තට පස්සේ මොකක්ද එන්න ඕනේ කියලා තමයි ඔතනට මම පාස් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් මම මෙන්න මේ මෙතඩ්ස් දෙක මෙන්න මේ බටන්ස් වලට බයින්ඩ් කරන්න අවශ්‍යයි. මම ඒක කරගත්තේ නැහැ. ඔයාලට මතක ඇති අපි මෙන්න මෙතන කැටගරි ඉන්පුට් බොටම් ෂීට් එකට ගිහිල්ලා මේ මෙතඩ්ස් දෙක අපි assign කරගන්න අවශ්‍ය වෙන්නේ මොනවටද? මෙන්න මේ තියෙන රෝ වලට. ඒ කියන්නේ මෙන්න මේ text එක සහ icon එකනේ තියෙන්නේ. මෙන්න මේ rows දෙකට තමයි මම assign කරගන්න අවශ්‍ය. එහෙනම් ඔයාලට මෙන්න මේ රෝ එක පුළුවන්. මම මේ constant එක අයින් කරගන්නම්. මේක මම gesture detect එක wrap කරගන්නා. wrap with widget gesture detector. හරි. මෙන්න මෙතනට ඔයාලට පුළුවන් constant එක දාගන්න. ඔය වැඩේම ඔයාලට මෙන්න මේ රෝ එකටත් කරන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා මම මේක රැප් කරගන්නවා විජෙට් එකෙන්. gesture detect අපිට gesture එකක් detect කරගන්න අවශ්‍යයි. මේකට මම constant එක දාගන්නවා. හරි. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේක සහ මෙන්න මේකට අපිට on tap method දෙකක් දාගන්න පුළුවන්. right. එහෙනම් මම on tap method එක දාගන්නා. ඔයාලට පුළුවන් කියන්න විජෙට් class එකේ pass වෙන මෙන්න මෙතන ඔයාලට මතකද on new note කියන method එක තමයි මම මේකට bind කරගන්න ඕනේ create a new note කියන button එකට. right. ඊට පස්සේ මම මෙන්න මේකට බයින්ඩ් කරගන්න ඕනේ on tap. මේකට පාස් කරගන්න ඕනේ widget class එකේ on create on new category කියන එක. මෙතනින් තමයි අපි මේ අලුතෙන් category එකක් create කරන button එක තමයි මේ තියෙන්නේ. හරි. දැන් මම ආයෙත් notes page එකට ගිහිල්ලා මේ methods දෙක නැත්තම් මෙන්න මෙතන තියෙන මේ routing ටික හරියට පාස් කරගන්න ඕනේ. මම ඔයාලට කිව්වා අපි හරියට මෙතන තියෙන මේ routing ටික පාස් කරගන්න ඕනේ කියලා. right. අපිට පුළුවන් මෙන්න මෙතන හොයාගන්න on new note කියන method එකට අපි මෙතන හරියට routing ටික පාස් කරමු අපි. මොකක්ද කරගන්න අවශ්‍ය වෙන්නේ? අපිට මුලින්ම නැවිගේට් එකෙන් පොප් වෙන්න ඕනේ කන්ටෙක්ස්ට් එකෙන්. අපි නැත්තම් මම ඔයාලට මේ මෙතඩ්ස් දෙක ඩිෆයින් කරලා නැත්තම් මේ බොටම් ෂීට් එක ඕපන් කරලා මොකක් පෙන්වන්නම් ඔයාලට. එතකොට හොඳට ඕක තේරෙනවා. හරි. ඔන්න මම මෙතඩ්ස් දෙක assign කරගත්තා. නැත්නම් මේවා empty functions දෙක define කරගත්තා. දැන් මම මෙන්න මේ open bottom sheet කියන එක assign කරගන්න ඕනේ මගේ floating action button එකට. right. අපි දැන් ඕකට assign කරගමු මෙන්න මේ method එක. මෙන්න මේකට පුළුවන් ඔයාලට open bottom sheet කියන method එක bind කරගන්න. right. bind කළා මේක පොඩ්ඩක් refresh කරගන්න. refresh කළා බලමු application එකට ගිහිල්ලා අපිට floating action button එක click කරගත්තට පස්සේ අපේ bottom sheet එක open කරගන්න පුළුවන්ද කියලා. හරි. මම යනවා නෝට්ස් පේජ් එකට. මම මෙතන මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේක ඕපන් වෙනවා. අපි මේක ස්ටයිලින් ටික හදාගන්න ඕනේ. මම මුලින්ම මේක ස්ටයිලින් ටික හදාගන්නා.
බට් මෙන මෙතන ඔට පුළුවන් මෙන මේ ක්ලික් කරගත්තරස වාඩ වෙනම නිකම් මේක තද්ද කොල පාට වගේ බැග්‍රවන්් එකක් මට ඒ කොළපාට එක අයින් කරගන්න වශයි ඕක පුළුවන් වාට මෙහෙම වැඩකින් කරගන්න මෙතන තිනවා බැරිය කල කියලයක් මෙන මේ බොටම් ශීට්ට ඇතුළේ මෙන ෝ බොටම් ශිට් එක ඇතුළේ ෝ මොඩල් බොටම් ශිට් එක ඇතුළේ තිනවා බැරිය කලය කියලක් වාට පුළුවන් බැරිය කලයක කලස් ඩොට් මම මෙතන බ්ලක් කලයක් ගන්න විත්තොපෑසිටි මං ඔපැසිටික 0.7 වගේ දාගන්න දැම ආය තෝපන් කරන පෙන්න්න ආය තෝපන් කරගත් තුවාට වෙනවාර ලස්සන කලු පාට දැන් අපට එක්්ෙනවා දැන්ම මෙන මේටක හරිට ස්ටයිල් කරගන්න අපට මේ බොටම් ශීට්ක ස්ටයිල් කරන යාට මේක සේවරගති මෙතන මේ ස්ටයිල්ටික පොවක් පෙන්නහ මේක ජස්ට අපිට ආය තෝපන් කරගන්න වෙන පද මේ ස්ටේටක රිෆ්‍රේෂන් වශයි හරි මං මෙන මෙතන අපේ යමු අපේ බොඩම් ශීට් කාඩ් එකට මෙන මේ තියෙන අයිකන්න එක සහ මේ ටෙක්ස්ට එක කියැන මෙන මේ මෙතන තින මේ රෝයක තමයි මන්දැන් ස්ටයිලිං කරගන්න වශ හරි මම මෙතන මේ ටයිටල් එකට දෙන්නම් ස්ටයිලිං එකක් ස්ටයිල් ටැග් එකෙන් දාගන්න පුළුවන්වාට ස්ටයිලිං එකක් මං දාගන්නේ අපේ තියෙනවා ටෙක්ස්ටයිල්ස් ටික මං හදාගෙන තියෙන්නේ ටෙක්ස්ටයිල්ස් වල ඇප් ඩිස්ක්‍රිප්ෂන් ස්ටයිලිං එක තමයි මට මෙතනට ගැලපෙන්නේ රයිට් අපි මෙන මේ ස්ටයිල් එක මාරකටත් දාගමු මෙන මේකට ඩිස්ක්‍රපෂන් ස්ටයිල් දෙක ගත් අපි දැන් ඕපන් කරන බල ටවාඩ පෙන දැන් ලංවෙලා තින අපේ ඩිසයින් එක දැම් මෙ මේ අයිකන්න එක සමේදක දෙපත්තර දාගන්න නවාඩ පුළන් මේ රෝ එක මේනෙක්සි සෙලයිමන්ඩ් එක මෙනෙක්සි සෙලයිමන්ඩොට් ස්පේස් බිට්‍රෙන් ඉදිර හදාගන්න ම මේක කොපි කරගෙන උඩ එකටත් දාගන්න උඩ රෝ එකටත් වයිට් වාඩ පෙන දැම් මේක සේවුණාම මෙන එක බලාගන්න පුළා වඩ ලස්සන්ට එහ පැත්තර ගියා හරි දැන් අපිට අවශ්‍ය යවවා එක හැදිල තින දැම් මේ කලික්කර ගත්තර වස්සේ ොවත්ම තම වෙන්න හැ කියන්න ම මෙ මේ බයින් කල තිබට මේ මෙතර්ක තම එට අපි පෙන්වත්වාට නෝට්ස් පේජ්ක කියහිල්ලා මේ මෙතර්තිවන් තම එට බොටම් ශිට් එක මෙතර්ටක තම එට ම මේ මෙතර් සලින් නැවිගේෂන් තමයි සට් කරන වශයන දෙන්න බල මේක කොහොමද හරිට හදාගන්න කියල හරි මුලින්ම මේ බටන ලික්කරගත්තර වස මේ බොටම් ශිට් එක ලෝස් සලයන්න ඒ පුළන්වාට මේ දිර හදාගන්න නැවිගේට එක නැවිගට එක් ගත්තා පොප් කරගන්න තියන්නේ කටෙක්ස්ට එක හරි මේ දෙකෙන් මං ඔයවැඩි කරගන්න අවශයහික නිසා මම මෙතඩ් එක මේකටත් දාගන්න නැවිගට එකට කියනවා පොප් කරලදාන්න මේ තියන කටෙක්ස්් එක හරි දැන්වාට පුළුවන් වේවි වාට තේරන දැ මේ කලික්කර ගත්තර වස මේක ලෝසෙන් නැහ දැන් මං ආය තෝපන් කර මේ කලිකරගත්තරස වාට පෙන බොටම් ශීට ලෝසලන හරි කියන මෙ මේ නැවිගේට එකෙන් අපේ මේ තියන කටෙක්ට එක පොප්ලාන බොටම් ිට කටෙක්ට එකක දැන්ම මේක පොප්වෙලා වැඩක් හෑමං හදාගත් අලුතෙන් ක්‍රියට් පේජික තියෙනන කියන්නේ මං අලුතෙන් නෝටක් සහ අපේ අලුතෙන් නෝටක් ක්‍රියට් කර මෙන මේ පේජ් දෙකින් එකට යන්න ඕන එහන් මන්ද ඒකත් හදාගන්න වට මතිකති අප ප්‍රව් එක එක හදාගත්ත රවටන් වල හැප්‍රවට ඩොට රව් ඩොට් පුෂ් මොදමට බැක් බටනයක් අවශ්‍යයි පුෂ් වෙන නිසා ඒකට පුළන්වාට වට මතික දෙපී හදාත රව්ටක මෙන මේ ක්‍රියට් නෝට් කියෙන් රව්ට මතින් කොපි කරගන්න ක්‍රියට් නෝ ක්‍රියට් නෝට් ඇන් මේකටවා එක්ට්‍රා පාස් කරගන්න ඕනේ එක්ට්‍රා පාස් කරගන්නනම් ගද වා හොඳට බලන්න රව්ට එකට ගියාට පස්සේ යික්ට්‍රා පාස් කරගන්න වශ්‍ය වෙන්නේ බූලියන් වැලිව එකක් මේ බූලියන් වැලිවා එකන මේක තරූද ෆෝස්ද කියල් තමයි පාස් කරන්න වශවෙන් මේක ටරද ෆෝස්ද කියල පාස් කරගන්නමකරද හොඳ මතකති අපි ක්‍රියට නෝට් පේජ් ෙද මෙන මේක ට්‍රක් කරගන්න ඕනේ කියන්නේ අපි අල්තෙන් නෝට්ටක් ක්‍රියට් කරගන්න දෙයන්නේ අලුතෙන් නෝට් කැටගරයා ක්‍රියට් කරගන්න දන්න කියලා ඉති නෝක ට්‍රක් කරගන්න තමයි මිනිමතන දින මෙනි මේ බූලියන් එක මං හදාගත්ත මට තේරනවා මේකටියක් වාල්ට කැපලෙක් වගේ තේරනවා මේ ලොජිකව මනේජ් කරගන්න හැටම මේකතන තින්නේ මං උපරිම මේක පැහදිලි කරන්න උත්සාහගන්න මං හිතන්න වාල්ට මේක තේරෙන්න්න ඕනේ මෙතන් දිවන් කරගන්න මං ආයත් වාල්ට කෙළදුන්න මං රව්ට එකේ ගිහිල්ලා පේජ්කට යන රව්ටක් මන් සිටක් කරගත්ත ඒ රව්ටගේ පාත්තකතය මෙනි මේ ක්‍රියට් නෝට් කියන පාත්තක ඉටස මං හිතන්න ඕනේ මං මේ අල්තෙන් නෝට්ටක් ක්‍රියේට් කරන්න පේජ්ජකට යන්නේ මොකක් ලික් කරගත්තමද මං ඒ පේජ්ජකට යන්නේ මගේ බොටම් ශීට්ගේ මෙන මේක සහ මෙන මේක හි දෙකින් එකක් ලික් කරගත්තම මං මෙනි මේ උඩේ කලික් කරගත්තත් යන්න මං තියන කටකරිස් ටිකටම අල්ද නෝට් ඇ තන්නක වර්ක් වලට තව නෝට්ටක් පර්සනල්ලට තව නෝට්ටක් ඇට් කරගන්න පුළුව
බට් මම මේ ක්‍රේට නිය නෝට් කටගරි කෙනෙකට ගාට පස්සේ මට පුළුවන් ඉතන්නක කෙමිස්ට්‍රි වලට අදාළ කෙමිස්ට්‍රි කියන කටගරි එකට කරලා මට කෙමිස්ට්‍රි නෝට් එකක් හදාගන්න පුළුවන්. එතකොට අලුතෙන්ම කෙමිස්ට්‍රි කියලා මෙතන තව කටගරියක් හැදෙනවා. අපි ලොජික් එක හරියට ලියාගෙන තියෙන right then ඔන්නේ ලොජික් එක මම ට්‍රැක් කරගන්න ඕනේ. කියන්නේ මෙයා අලුතෙන් නෝට් එකක් ඇඩ් කරගන්න යන්නේ අලුතෙන් නෝට් කැටගරියක් ඇඩ් කරගන්න දයන් right එන්න එකට තමයි මම මෙන්න මෙතන create note page එකේ මෙන්න මේ boolean එක තියාගත්තේ. snort is new category කියන එක true නම් මෙයා අලුතෙන් කැටගරියක් තමයි create කරගන්න යන්නේ. කියන්නේ අලුතෙන් කැටගරියක් යටතේ note තමයි create කරගන්න යන්නේ. එහෙනම් user ට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ page එක. මොකද new category එකක් මෙයාට enter කරගන්න පුළුවන්. ඒක false නම් මෙයා තියෙන ඩිෆෝල්ට් කැටගරි වලටම තව නෝට් එකක් එක්ස්ට්‍රා ඇඩ් කරගන්න තමයි යන්නේ. එහෙනම් යූසර්ට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ drop down එකෙන් මේ නෝට් ටැබ් සිලෙක්ට් කරලා ඒකට අවශ්‍ය වෙන විදිහට ටයිටල් එක කන්ටෙන්ට් එක දීලා අලුතෙන් නෝට් ටැග් ඇඩ් කරගන්න. ඉතින් ඒක තමයි මම මෙන්න මෙතන මෙන්න මේ බූලියන් එකෙන් ට්‍රැක් කරගන්නේ. හරි. දැන් මම හිතනවා ඔයාලට හරියට තේරෙන්න ඕන. දැන් මම එක්ස්ට්‍රා විදිහට මෙතනදී මොකක්ද පාස් කරගන්න ඕන? දැන් ඔය හොඳට හිතන්න මෙන්න මෙතන මේ බටන් එක මෙන්න මේ උඩ තියෙන on new note කියන බටන් එක තමයි මේදී මෙන්න මේක ක්ලික් කරගත්තට පස්සේ මේක ක්ලික් කරගත්තට පස්සේ මොකක්ද වෙන්න ඕනේ කියලා හිතන්න ඕන. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ user යන්න ඕනේ අලුතෙන් note එකක් create කරගන්න තියෙන category වලට. එහෙනම් මේක extra is new category කියන එක false වෙන්න ඕනේ. right false වෙන්න ඕනේ. හරි. දැන් ඔය වැඩේ මම මෙන්න මේකටත් කරගන්න ඕනේ. app router එකට ගිහිල්ලා dot router dot push අපි යන්න ඕනේ එකම node එකම page එකට create node page එකට extra එක මොකද්ද කරගන්නේ true විදිහට දාගන්න ඕනේ. මොකද මේක boolean value එකක්. extra එක මම true කරගන්න. extra එක true වුණොත් අපිට පුළුවන් මෙතන අලුතෙන් category එකක් create කරගන්න. මායත් අපි application එක restart කරගන්න. අපි දැන් බලමු මේ දේවල් ටික හරියට වැඩ කරනවද කියලා. හරි මම දැන් මෙන්න මෙතන notes වලට යනවා. අපි දැන් මෙන්න මෙතන බලමු මේ bottom sheet එක open වෙනවා. මම create a new note කියලා එක click කරගත්තා පස්සේ ඔයාලට පේනවා මෙතන false කියලා වැටලා තියෙනවා. right? ඔයාලා වෙන මෙතන false කියලා වැටලා තින්නේ මොකද? මම මෙන්න මෙතන create new page එකේ මෙන්න මෙතන මේ boolean එක මම print කරගත්ත මගේ app bar එකට ඔයාලට පේනවා මේක is new note කියන එක is new category කියන එක false කියන්නේ මේ අලුතෙන් category එකක් create කරගන්න නෙමෙයි යන්නේ. right එහෙනම් අපි දැන් අපි logic එක හරියට manage කරගන්න. දැන් මම මේකට ගිහිල්ලා ආයෙත් new note category කියන එකට ගියොත් true වෙන්නේ. මොකද දැන් මෙන්න මේ is new note category කියන boolean එක true. ඒ කියන්නේ මේ අලුතෙන් category එකක් create කරගන්න යන්නේ. දැන් අපිට value එක තියෙනවා අපි ගාව create note page එකේ. එතකොට අපිට මෙන්න මේ page දෙක හරියට manage කරගන්න පුළුවන්. මොකද අපි එකම page එකෙන් තමයි මේ දෙකටම මේ UI එක හදාගන්න යන්නේ. ඔයාලට ඕක කිසිම issue එකක් නැහැ. ඔයාම වෙනම routing දෙකක් setup කරලා pages දෙකකට යවනවා නම් but ඔයාලට තේරෙනවා මේක UI එක ගත්තම ගොඩක්ම සමානයි. අපිට මේක ගොඩක්ම ලේසියෙන් එක widget එකක් විදිහට හදාගන්න පුළුවන්. එක page එකක් විදිහට හදාගන්න පුළුවන්. right මං හිතනවා දැන් ඔයාලට අපි කරගත්ත දේ තේරෙන්න ඕනේ. right මං ඔයාලට ආයෙත් ඕක පැහැදිලි කරලා දෙන්න. හරි මේක වෙන්නේ දැන් අපිට අවශ්‍යතාවය උනේ මොකද්ද? අපිට අවශ්‍ය උනේ මෙන්න මෙතන මෙන්න මේ තියෙන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ මුලින්ම අපි කොහොම හරි මෙන්න මේ බොටම් ෂීට් එකක් ඕපන් කරගන්න. right එහෙනම් ඔය බලන්න ඕනේ මං දැන් ඉන්නේ මොන page එකද? මං දැන් ඉන්නේ notes page එකේ. එහෙනම් notes page එක වට මතක ඇති අපි මෙතන widget එකක් create කරගත්ත අපේ floating action button එකට. එහෙනම් මම මේකේ on pressed එකට තමයි method එක ලියාගන්න ඕනේ open bottom sheet කියන එක. right open bottom sheet කියන එකට අපිට bottom sheet එකක් open කරගන්න පුළුවන්. මෙන්න මේ method එක ලබා දෙන්නේ අපිට framework එකෙන් flutter framework එකෙන් show model bottom sheet කියලා method එකක් තියෙනවා. අපිට මේකෙන් කෙලින්ම bottom sheet එකක් open කරගන්න පුළුවන්. හරි මේකෙදි මම return කරගන්න ඕනේ මේ bottom sheet එකේ UI එක. අපිට මේක මෙන්න මේ UI එක තමයි මෙතනදී මම return කරගත්තේ. ඒ UI එක මම custom widget එකකට මෙන්න මේ විදිහට ගලව ගත්තා. ඒක තමයි මම මෙන්න මෙතන හදාගත්තේ. අපි rows දෙකක් විදිහට මෙන්න මේ ටික තමයි අපි හදාගත්තේ. ඊට පස්සේ මේ UI එකේ මට අවශ්‍යතාවයක් ආවා මෙන්න මෙහෙම දෙයක් කරගන්න. මෙන්න මේ create note කෙනෙකුට ක්ලික් කරගත්තට පස්සේ මම යන්න ඕනේ දැන්ට තියෙන categories යටතේ අලුතෙන් note tag add කරගන්න. and අපි මේන මෙතන තියෙන create new note category කෙනෙකුට ගියාට පස්සේ අපි යන්න ඕනේ දැනට තියෙන notes category ටිකට අමතරව තවත් අලුතෙන් category එකක් add කරලා ඒ category එකට තියෙන note tag add කරගන්න. දැන් මම ඕක හරියට track කරගන්න ඕනේ. කොහොම හරි end of the day අපි අලුතෙන් page එකට තමයි move වෙන්න ඕනේ. right ඒක නිසා මම අලුතෙන් page එකට UI එකක් හදාගත්තා. create page එක create new page එකට create new note page එකට. ඉතින් create new note page එකේ අපි අලුතෙන් note tag create කරගන්න යද්දි එතන විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ තියෙන category වලට note tag add කරගන්නත් පුළුවන්. අලුතෙන් category එකක් create කරලා ඒකට අලුතෙන් note tag add කරගන්නත් පුළුවන්.
රයිට් මෙන මේ යවවායි දෙක තමයි ඕක කරගන්න මේ තියන්න තියෙන කටකරියස් වලට මට් කරනවා නම් මෙතන ඩ්‍රොප් ඩවුන් එකක් තියෙන නිසා and මේ තියෙන්නේ අලුතෙන්ම කැටගරියක් ක්‍රියේට් කරනවාට වෙන මෙතන ටෙක්ස්ට් ෆෝ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තියෙනවා මෙතන කැටගරි එක ටයිප් කරගන්න පුළුවන් යූසර්ට මෙතන කැටගරි එක ටයිප් කරන්න බෑ මෙතන තියෙන එකක් තමයි සිලෙක්ට් කරගන්න වෙන්නේ හරි දැන් මට තේරෙනවා මං අලුතෙන් රවුට් එකක් හදාගන්න ඕනේ ඒ කියන්නේ මම මෙන්න මේ page එකට යන්න මෙන්න මෙතන තියෙන අපි UI එකට ගියොත් මෙන්න මේ page එකට යන්න අලුතෙන් රවුට් එකක් හදාගන්න ඕනේ වට තේරෙනවා මේ pages දෙකම මං එකම UI එකෙන් හදාගන්නේ එහෙනම් මම මෙන්න මෙතන මේ UI එක user ට වෙනස් වෙන්න මම මේකදී මොකක් හරිම variable එකක් track කරගන්න ඕනේ ඒ variable එක මම boolean එකක් විදිහට හදාගත්තා මම බලනවා මේ user හදන්නේ තියෙන note එකකටම තව අලුතෙන් note එකක් add කරගන්නද නැත්නම් අලුතෙන් note එකක් add කරගද්දී අලුත්ම category එකකට මේ note එක add කරගන්නද කියලා ඉතින් ඕක මම boolean එකක් විදිහට තමයි track කරගත්තේ ඔය boolean එක තමයි මෙන්න මෙතන මම specify කරන්න මේ අලුතෙන් create note page එකට routing එක setup කරගද්දී ඊට පස්සේ ඔයාලට මතකයි අපි note එකක් මේ විදිහට create කරගද්දී පොප්පුනා ඊළඟට මම රවුට් එකට මෙන්න මේ විදිහට එක්ස්ට්‍රා කියලා මෙතඩ් එකක් තියෙනවා ඒකේ වැලියු එක through the force දෙකලවා පාස් කරගන්න ඕනේ. එහෙනම් මම බැලුවා මම අලුතෙන්ම නෝට් එකක් ක්‍රියේට් කරගත්තී මේ තියෙන කැටගරිස් වලටම ක්‍රියේට් කරනවා නම් මම මේක ෆෝස් දුන්නා. මොකද මෙන්න මෙතන is new category කියන එක ෆෝස්. එහෙනම් මම අලුතෙන් කැටගරියක් ක්‍රියේට් කරගන්නේ නැහැ. ඊට පස්සේ ඕකේ අනිත් පැත්ත තමයි අනිත් රවුට් එක වෙන්නේ. මොකද මේක true වෙනකොට අපිට පුළුවන් මෙතන user අලුතෙන් කැටගරියක් ක්‍රියේට් කරගන්න තමයි එන්නේ කියන knowledge එක දැන් අපිට මෙන්න මේ create new page කියන widget එක ඇතුලේ තියෙනවා. එතකොට මට මේක dynamically render කරගන්න පුළුවන් මගේ widget tree එක ඇතුලේ මෙන්න මේ UI දෙක. මෙතනදි වෙනස් වෙන්න අවශ්‍ය මෙන්න මේ ටික. and මෙතන note එක save කරගන්න හදද්දී ඒ logic එක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. right? දැන් මම හිතනවා මේක ඔයාලට තේරෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ඔයා තේරුම් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඔය වගේ common concept ඔයාලට application එක develop කරගන්න යද්දී ගොඩක්ම වැදගත් වෙනවා. right? ඒක නිසා මම හිතනවා මේක පොඩ්ඩක් ඔයාලට තේරුන්නේ නැත්නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න මෙන්න මේ part එක පොඩ්ඩක් තේරුනේ නැහැ ආයෙත් කියලා දෙන්න පුළුවන්ද කියලා but මම උපරිමයෙන්ම try කරා ඔයාලට මේ දේ කියලා දෙන්න. ඉතින් මේ code එක ඔයාලට access කරන්න පුළුවන් පොඩ්ඩක් GitHub එකේ link එක මම පොඩ්ඩක් description එකේ දාලා ඇති. ඔයාලට අවශ්‍ය නම් මේක පොඩ්ඩක් ආයෙත් refer කරන්න ඒ link එක හරහා ගිහලා ඔයාලට පුළුවන් අපේ repository එකේ සම්පූර්ණ code එක access කරගන්න. right? එහෙනම් අපි ඊළඟ section එකෙන් බලමු අපි මෙන්න මේ UI එක හදාගන්න ඕනේ. අපි මෙන්න මේ තියෙන UI එක හදාගෙන මේ drop down ටික හරියට හදාගෙන dynamically නැත්තම් conditionally කොහොමද මෙන්න මේ UI එක වෙනස් වෙන විදියට හදාගන්නේ and අපි කොහොමද අලුතෙන් note එකක් save කරගන්නේ කියලා. right අපි දැන් දැක්කා මේ section එකේදී අපි කොහොමද bottom sheet එකක් implement කරගත්තේ and මෙන්න මේකට හරින theme එක අපි configure කරගත්තා කියලා. ඉතින් ඔයාලට දැන් මම හිතනවා ගොඩක් ලොකු knowledge එකක් තියෙන්න ඕනේ මේ bottom sheets and මෙන්න මේ navigations අපි හදාගන්නේ කොහොමද කියන එක ගැන. right? හරි දැන් මට අවශ්‍යයි දැන් බොටම් ෂීට් එක මට හදාගන්න පුළුවන් ඊට පස්සේ මේ බටන්ස් ක්ලික් කරලා ගත්තා ඊපස්සේ මම page එකට move වෙනවා දැන් මට අවශ්‍යයි මේ විදිහට අලුතෙන් note එකක් add කරගන්න ඔයාලට තේරෙනවා අපි මෙන්න මෙතන මම මෙතන UI එකට ගියොත් ආයිත් ඔයාලට පේනවා අපි create a new note කියලා එක ක්ලික් කරගත්තා ඊපස්සේ මෙන්න මේ වගේ page එකකට යන්න ඕනේ ඔයාලට පේනවා මෙතන category drop down එකක් තමයි තියෙන්නේ මොකද මෙයාට අලුතෙන් note category එකක් create කරගන්න බැහැ තියෙන default category එකෙන් එකක් තමයි select කරගන්න අවශ්‍ය වෙන්නේ يعني මෙතන note title එකක් content එකක් add කරගෙන මෙතන note එක save කරගන්න පුළුවන් වෙන්න ඕනේ හරි ඒ තියෙන්නේ පළවෙනි option එක දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන දෙවෙනි option එකට යන්න දෙවෙනි option එකේ තමයි තියෙන්නේ create new note category කියන එක ඔයාලට පේනවා මෙතන අලුතෙන් note category එකක් create කරගන්න යද්දී මෙන්න මෙතන මේ විදිහට මෙතන text field එකක් තමයි තියෙන්නේ එතකොට නෝට් යූසර්ට පුළුවන් මෙතන ස්කූල් නම් ස්කූල් කියලා කැටගරි එක එන්ටර් කරගන්න නිව් කැටගරි නම් මෙතන 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 බේසිකලි කරගන්න අවශ්‍ය වෙන්නේ යූසර් ක්‍රියේට් කරන අලුත් කැටගරි එක මෙතන එන්ටර් කරගෙන අර විදිහටම නෝට් එකේ ටයිටල් එක කන්ටෙන්ට් එක දීලා නෝට් එක සේව් කරගන්න සේව් කරගත්ත ගමන් මෙන්න මෙතන හරියට ඩිස්ප්ලේ වෙන්න ඕනේ අලුතෙන් කැටගරි එකක් ක්‍රියේට් කළා ඒ නෝට් එක මෙන්න මෙතන ඩිස්ප්ලේ වෙන්න අවශ්‍යයි ඉතින් මේ දේවල් අපි ඔක්කොම සෙටප් කරගෙන තින්නේ දැනටමත් අපි දැන් බලන්න ඕනේ කොහොමද මෙන්න මේ create new note page එක අපි හදාගන්න කියලා. ඔයාලට තේරෙනවා මෙන්න මේකට අපිට pages දෙකක් හදාගන්න තේරුමක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මෙතන මෙන්න මේ drop down එක සහ මෙන්න මෙතන තියෙන මේ field එක dynamically render කරන්න. ඒ කියන්නේ මෙතන අලුතෙන් note එකක් create කරගන්නවා නම් මෙතන drop down එක පෙන්වන්න ඕනේ. අලුතෙන් note category එකක් create කරගන්නවා නම් මෙතන අලුතෙන් category එකක් add කරගන්න පුළුවන් විදිහට text field එක පෙන්වන්න ඕනේ. right අපි දැන් බලමු මේක කොහොමද කරගන්නේ කියලා අපේ ඊළඟ section එකේදී. හරි දැන් මට අවශ්‍ය වෙලා තියෙන්නේ අර විදිහට අපිට ඩයිනමිකලි රෙන්ඩර් කරගන්න පුළුවන් වෙන්න ඕනේ අපේ මෙන්න මෙතන තියෙන create new note page එක. ඒ කියන්නේ user අලුතෙන්ම note එකක් create කරගන්නවා නම් අපිට drop down එකක් පෙන්වන්න අවශ්‍යයි. මෙතන තියෙන default categories ටිකෙන් එකක් select කරගන්න පුළුවන් වෙන විදිහට and user අලුතෙන්ම note category එකක් create කරගන්නවා නම් user ට text field එකක් පෙන්වන්න අවශ්‍යයි.
යුසගේ අවශ්‍ය කැටගරික එට කරගන්න පුළුවන් වෙන්න හෙනම් මෙන මේ දෙකට අපිට පේජස් දෙකක් හදාගන්න වශයෙන් හැ අකම් පේජෙන් අපිට මෙන මේ වැලියු සනුව ඩයිනමිකලි මේක රෙන්ඩ කරගන්න පුළුවන් මං වාල්ට කියල දෙන්න ඊළඟ සෙක්ෂන් එකද මේක හරිට කොහොමද කරගන්නේ කියලා